මේ වන විට ආර්ථික වර්ධන ඇරඹී තිබෙනවා ලංකාවේ. ඒ වගේම උද්ධමනය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. විදේශ සංචිත වර්ධන වීමට පටන් අරන් තියෙනවා. ආදායම් එක් රැස් කිරීම ඉතාමත්ම හොඳින් කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අපි විඳපු දුක. මුහුදේ තිර තෙල් නැව ලංකාවට ගෙන්න ගන්න බැරි වෙලා හිටියා. බවුසර කෙනකම් පාර දිහා බලන් හිටියා මේ දවස් ගණන්. එහෙම හිටපු රටේ දැන් තෙල් ටික ගහගෙන ගිහිල්ලා මේ බලේ ඉල්ලනවා. එතකොට ඒවට සූදානම් නැහැ මිනිස්සු. මොකද නැවත පෝලිං යුකට යන එක නවත්තන්න බෑ. මේ ජාතික ජනබලවේගයේ සහ සජීව ක්‍රියාකාරීන් විසින් කරගෙන යන ඔවුන්ගේ වැඩපිළිවෙල දැක්කහම තේරෙනවා මේක මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තියෙන කාරණයක් තමයි ඔවුන්ගේ පාලනයක් යටතේ එක් අමාත්‍යංශ සඳහා විශේෂඥ උපදේශක කමිටු පිහිටුවීමට යෝජනා කරලා තියෙනවා. මේ විශේෂඥ කමිටු වලට බොහෝ විට නම් කරන අය ජාතික ජනබලවේගී නායකයා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා හරහා වෙන්න පුළුවන් මේ විශේෂඥ කමිටු වෙන්නේ. දැන් වෙන්න පුළුවන් දේ තමයි මේ අමාත්‍යංශ නිලධාරීන්ගේ බලතල කිසියම් විදියකට යටපත් කරලා, එහෙම නැත්නම් ඒක නොතකා හැරලා වෙනත් බල කේන්ද්‍රයක් වෙන කණ්ඩායමක් අතට මේ බලය පැවරීමේ යෝජනාවක් තමයි මේ තුලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ.